අද මේ වීඩියෝ එක කරන්න හීන කියන දේවල් හරි ඉක්මනට හැබෑ වෙනවා කියලා හිතන් ඉන්න ඇත. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මම වැඩ කරන්න පටන් ගන්නේ 2014 ඉඳන්. 2016-17 වෙනකොට මම තලාහෙන පැත්තේ සැලොන් එකක් දැම්මා. ඉතින් මම හිතපු තරම් මට ඒක සාර්ථක කරගන්න හම්බුනේ නැහැ. කොවිඩ් ආවට පස්සෙ ඉතින් අපි නුවරට ආවා. නුවර ඇවිල්ලා මොකද කරන්න ඉතින් කොළඹ තමයි අපේ වැඩ ඔක්කොම තිබ්බේ. හැබැයි මේ වෙනකොට ඔක්කොම නැවතිලා තියෙන්නේ. අතේ ඉතුරු වෙලා තිබ්බ මුදලෙන් මෙන්න මේ කාමරේ මං හදාගත්ත නුවර සැලොන් එකක් පටන් ගන්න. අදටත් මම මේක කඩන්න තියන් ඉන්නේ මගේ සුන්දරම මතකය මේක නිසා. ඔය තියෙන්නේ ඉතින් සැලොන් එකේ ඇතුළ. අවුරුද්දක් විතර මම ඉතින් මේකේ අයිබ්‍රෝස් හැදුවා, ඩ්‍රෙසින් කරා, ඒ වගේ බේසික් වැඩ ටික කරා. ඊළඟට අපිට හිතුණ පොඩි අවදානමක් ගන්න. ඒ කියන්නේ නුවර කොහෙට හරි මේ සැලොන් එක අරන් යන්න. නුවර අපේ ගෙවල් ළඟ ඉඳන් යන්න පුළුවන් ලේසිම තැන තමයි ඔය රෝයල් මෝල් එක හරිය කියලා කියන්නේ. ඉතින් එතන අපි තෝරගත්ත අපේ සැලොන් එක පටන් ගන්න. ඒක හැදුනේ කොහොමද? අපි දෙන්න එක කරේ කොහොමද කියලා ඔයාලා දැක්කනේ. ඉතින් මේ හැමදේම වෙන අතරේ මම රූපලාවන්‍ය ශිල්පය ගැන තව තව හදාරන්න පටන් ගත්තා. ආයුර්වේද විද්‍යාව කොහොමද, ඒකට බටහිර විද්‍යාව එකතු වෙන්නේ කොහොමද, ඒවත් එක ට්‍රීට්මන්ට්ස් කරන්නේ කොහොමද, නැචරපති කියන සබ්ජෙක්ට් එක මොකද්ද, ඒකෙන් ට්‍රීට්මන්ට්ස් කරන්නේ කොහොමද, තාමත් මම ඉගෙන ගන්නවා. එතන වැඩ අවුරුදු දෙකක් විතර කරලා අපිට හිතුණා කිරිල්ලවලත් බ්‍රාන්ච් එකක් පටන් ගන්න ඕනේ කියලා. ඇත්තටම බ්‍රාන්ච් එක හැදෙන්න හේතුව ඉතින් ධනුෂ්ක ඉන්න කිරිල්ලවල. අපි සාමාන්‍ය සතියකට දවස් දෙක තුනක් කිරිල්ලවලට යනවනේ. ඒ හින්දා එතන බ්‍රාන්ච් එකක් හදන එක හොඳයි කියලා හිතුණා. ඒ යන දවස් දෙකේ ප්‍රයෝජනේ ගන්න. අන්න ඒ පරමාර්ථය උඩ අපි දෙන කිරිල්ලවල බ්‍රාන්ච් එක හැදුවා. ඒකත් ඉතින් හදපු හැටි ඔයගොල්ලෝ දැක්ක පොඩ පොඩ අපේ පවුල හැමෝමත් එකතු කරගෙන තමයි මේ ප්‍රොජෙක්ට් එක අපිට පුළුවන් බජට් එකට අපිට පුළුවන් විදිහට කරේ. අනික තිබ්බ ලොකුම දේ තමයි කැන්ඩි වගේ මෙතන ලොකු ඉඩක් නැහැ. හැබැයි මට උවමනාව තිබ්බ ගොඩක් ඒ වගේ ඉඩක් තියෙන තැනකට යන්න. ලකීලි ඉතින් එතනම ඉස්සරහ කලින් චිලිස් එක තිබ්බ බිල්ඩින් එක වේකන්ට් වෙලා තිබ්බ. අපි දෙන්නා ඒක ගත්තා. ඊළඟට ඉතින් මාසයක් දෙකක් ටික ටික මේක හැදුවා. පාටිෂන් කරන එක, ලයිට් කරන එක, එතකොට ෆර්නිචර් කරන ටික පිටට දුන්නට අනිත් හැමදේම ඉතින් අපි දෙන්නා තින් තමයි උනේ. ඒවා අපි ගත්තේ කොහෙන්ද කියලා වෙනමම වීඩියෝ එකකින් ඔයගොල්ලොන්ට කියන්න. ඉක්මනටම මේ ලොකේෂන් එකට යන්න මට තවත් විශේෂ හේතුවක් තිබ්බා. අවුරුදු ගානක මහන්සියට මට හොඳ වටිනාකමක් ලැබුණා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය, දේශීය ඖෂධ සංස්ථාව විසින් මෙහෙයවපු 2023 රන් සම්මානවලලේ හර්බල් බියුටි කැටගරි එකේ ලෝකඩ සම්මානය මට හම්බ වෙනවත් එක්කම. The best herbal based beauty institute 2023 and this one we have a bronze award and the bronze award goes to L&D Ceylon Holdings Private Limited. L&D Ceylon Holdings Private Limited, congratulations. අද මගේ කතාවෙන් ඕගොල්ලන්ට ගන්න තියෙන දේ තමයි තමන් කරන කිසි දෙයක් පටන් ගත්ත කිසි වැඩක් මගදී අතහරින්න එපා. දැන් නම් මේක ඇති කියලා හොඳටම ඕගොල්ලන්ට එපා වුණා. නෑ කමක් නෑ. තව ටිකයිනේ මම කොහොම හරි අල්ලගෙන ඉන්නවා කියලා හිත හදා ගන්න. අවුරුදු 10ක් විතර පියවරෙන් පියවර ආපු ගමනක් මේ. මෙච්චර කල් කරේ අපේ ඉන්ස්ටිටියුට් එකේ සැලොන් එකේ 1-day workshops එහෙම නැත්නම් 2-day workshops විතරයි. ඉස්සරහට ඔයාලට පුළුවන් මගේ දැනුම ඕගොල්ලොගේ ජීවිතයට එකතු කරගන්න. හා හා පුරා කියලා අපේ ජීවිතයට ආශිර්වාද කරන හැමෝම තමයි අපේ මේ බ්‍රාන්ච් එක සුපුරුදු පරිදි ආරම්භ වුණේ. මේ වගේ ලස්සන වැඩකට ඉතින් ගොඩක් අය ඉන්නවා අපිට ආරාධනා කරනවා නම් අපි දෙන්නට අනු ඉතින් අපි දෙන්නගේ ජීවිතේ සාර්ථකත්වයට තියෙන ප්‍රධානම ආශිර්වාදය තමයි මේ හතර දෙනා. ධනුෂ්ක ලොකුමී ගොඩගේ, ලක්ෂිකා හිටිබණ්ඩාර. අපිට අපි ගැන ගොඩක් ආඩම්බරයි.